මානශාස්සනාව. ගෞරවනීය දේශකයණන් වහන්සේ මඩාටුගම කොටසර, ශ්‍රීපියංගලෝ රාජමහා විහාරාධිකාරී, ශ්‍රීජායවර්ධන පුර විශ්වවිද්‍යාලය පාලි හා, බෞද්ධ අධ්‍යනාංශයේ ජෙස්්ට කතිකාචාර්ය, පෝජ්ජපාද කුඩාකත්නෝරුවේ විනීත ස්වාමීන් වහන්සේ. ර්ම දේශනාවේ දායකත්වයන්, කොළඹ පහා ඥානින්ද පෙරේරා මහතා ප්‍රධාන පවුලේ සියලු දෙනා, පැල්මඩුල්ල දම්මික අමර සිංහ මහත්මා, මීරිගම හේමලතා කාරිවස්සම් මහත්මිය, බත්තරමුල්ල අනිල්ද ශිල්වා මහත්මා, පානදුර සුරංගනී පෙරේරා සහ, අජන්ත ප්‍රනාාන්දුූ පින්වත් දෙපොළ සමඟ මහනුවර කමලා රණසිංහ මහත්මිය ඇතුළු පිරිස. සදවතු ධර්මස්ත්‍රවනය සඳහා තිසරණ සහිත පංචසේලය සමාධන්වීමට අපි නවස්කාරය කියමු අවසරයි ස්වාමයණේ. නමෝතස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝතස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝතස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස बुद्धं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि धम्मं शरणं गच्छामि सङ्घं शरणं गच्छामि सङ्घं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयं पे දහම්මං සරණං ගච්ඡාමි තුතියම්පි දහමන් සරණං ගච්ඡාමි දතියම්පි සංහන් සරනං ගච්ඡාමි දතියම්පි සංගන් සරණං ගච්ඡාමි අතියන්පි බුද්ධන් සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධන් සරණං ගච්චාමි අතිියන්පි දම්මං සරනං ගච්ඡාමි තතියම්පි ධහමන් සරණං ගච්ඡාමී අතියම්පි සංහන්සරණං ගච්ඡාමී තතියම්පි සංගන්සරණං ගච්ඡාමි! පානාතිපාතාවේරමනී සික්කාපදන් සමාධයාමි පානාතිපාතා වේරමණී සිකාපදන් සමාධයා ම දෙන්නධානාාවේරමනේ සික්කාපදන් සමාධයාමි අධි අධානාවරමණී සිකාපදන් සමාධයාමී කාමේසු මිච්චාචාරාවේරමණි සික්හපදං සමාධාමි. කාමේසු මිච්චාචාරාවරමණී සික්කාපදං සමාධයාමී උසාවාදාවේරමණී සික්කාපදං සමාධයාමි මුසාවාදාවරමනී සික්කාපදං සමාධයාමී නාමේරය මජ්‍ය පමාදට්ඨානාවේරමණි සික්කාපදං සමාධයාමි සුරමේරය මජ්‍ය පමාදට්ටානාවරමණී සික්කාපදන් සමාධයාමි. සමන්තා චක්කවාලේසෝ අත්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තු සගගමොක්හදං දම්මසවන කාලෝ අයංභදන්තා දම්ම සවන කාලෝ අයං බදන්තා දම්ම සවන කාලෝ අයං බදන්ත නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස් භගවතෝ වරහතෝ සම්මා සම්බුද්ධත්ස අභූතවාදී නිරයං උපේති නෝජාපිකත්වාන කරෝමිජාහ, උබෝපිතේ පෙච්ච සමාභවන්ති නිහිනකම්මා මනුජාපරත්හ. ර්මශ්‍රවනය කරන්නට දම් සභාවට පැමිණ සිටින සද්ධාවන්ත පින්නතුන් වගේම නො එෙක් දේශයන්ගෙන් මේ ධර්ම දේශන අාවශ්‍රවනය කරන සැදහැති කාරුණික පින්නතුනිි. පින්නත් හැම දෙනාම මේ වෙලාවිදිී බලා‍පොරොත්තු වෙන්නේ. ලබන ලද මනුෂාත්ම භහාවයෙහි ලබන්නට හැකි හම ප්‍රතිලාභය ලබාගන්නට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන්නට. පිනතුන අපේ මනු ශාත්ම භාවයක් ලබන්නේ පෙරකළ පුුණ්‍ය මහිමයක් නිසා. එලද මනුෂාත්මභාවය වඩාත් පලදායි කරගන්නටත් ඒ වගේම සංසාරය සුවපත් කරගන්නටත් අපි මනුෂ්‍යයෙන් හැටියටම කල්පනා කරලා සද්ධර්මයක් ඇසුරු කරන්නට ඕනැ කරනවා. අපි එක්තරා විදිහකින් භාග්‍යවන්ත පිරිසක් එකට හේතුව බුද්ධෝත්පාද කාලයක මේ ධර්මය පවතින සමයකයි අපි මනුෂ්‍යයින්වත්පත්ති ලබල තියෙන්නේ. එ වගේම ඔබ පෙරකළපින් ඇති නිසාමම මේ ධර්මය ශ්‍රවනය කරන්නට ධර්මය ඇසුරේජීවත් එන්නට කල්පනා කරන පුරුද්දක් ඇති පිරිසක්. එමනිසයි මේ විවේකී සන්ධ්‍යාවේ ධර්මශ්‍රවනය කිරීම සඳහා කාලය ඔබවෙන් කරන්නේ. පිනතුනි එහෙම ධර්මශ්‍රවනය කිරීම බුදුරජාණන් වහන්සේ අපට පෙනලා දෙන්නේ අපේ සංසාර දුරුවලකම් මගහරවාගන්නට හේතුවාසනාවන බව. කවුරුහරි කල්පනා කරනවා නම් අපි කොහොමත් ධර්මානුකුලව ජීවත්ව වෙන අය එනිසා මේ ධර්මය යළිියලි අහනේක ධර්මාණුකූල වෙනේක ඇතැම්ම අයි ප්‍රතික්ෂප කරන අපි දන්නවා. නමුත් පින් නතුනි අපිට මොනවෙලාවකදිවත් කියන්නට පුළුවන්කමක් නෑ. අපි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය සම්පූර්ණ වශයෙන් දැනගැෙන පරිපූර්ණ විච්චි පිරිසක් හැටියට. මොකදේකට හේතුව භික්ෂුවක් වුණත් ගිහිියෙක් වනත් ධර්මානුකූලව පරිපූර්ණ වෙන්න නම්, අරහත් පහලයටම පත්වෙන්නට ඕනැ කරනවා. එතකොට ඉන් මෙහා අපිට ඒ මග සාදාගන්නට නම්, අපි මේ ධර්මය නොෙක් ආකාරයෙන් අහලා දැනගන්න ඕනැ කරන. මොකද අපි කවරුුවත්ම උත්පත්තියෙන් මේ ධර්මය දැනගෙනෙන අය නෙවෙයි. එනිසා ධම්ම සවන බන අහනේක හැම උපදින මනුෂ්‍යයෙකුටම තියන අයිතියක් සහ එ අයට තියෙන මහාභාග්‍යයක්. එහෙම ධර්මශ්‍රවනය කළාට ධර්මය දැනුම ලැබුණාට පින්නතුනි ඇතැම් අයගේ ජීවිත ධර්මාණුකුලවෙෙ නෑ. එහමන අපි කල්පනා කරන්නට ඕනැ කරනවා, ධර්මයහල ධර්මය දැනගන්නවා වගේම අපේ සිතුම් පැතුම් ආකල්ප එවගේ අපේ චර්ය ආධර්ම ධර්මාණු කූල කරගානට අපි උත්සාහවන්ත වෙන්ටෝනේ එතකොට තමයි අපි දැහැමිවෙන්නේ ධර්මාණුකුල පිරිසක් බවට පත්වන්න මෙම නැත්තං අපිට ධර්මය දැනගත්ත පමණින්ම මේ ධර්මයේ නියම පලප්‍රයෝජන ලබන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ එතකොට පිනතනි අපි අපි ගැනම කල්පනා කර බැලුවොත් ජීවිතයේ කම්පාවීම් වැඩිනම් පසුතැවීම් වැඩි නම් ඇතැම්විට ධර්මය දැනගත් තත් ඒක ජීවිතේ නැති බව තමයි එකින් පේන්නේ තම තමන්ම හිතලා බලන්ට අපි මේ අද දවස බලන්ටක අද අපි දවසග්‍යවල අවසන් කරමින් ඉන්න එතකොට අද දවස ගත්තත් අපේ ඉතිහාසේ ගත්තත් අපේ ජීවිතල වැඩියෙන්ම්ම තියෙන්නේ තමන් කරපු කියපු හිතපු දේවල් පිළිබඳව තරන්දුරට තෘප්ති මද්ද අතෘපති කරද කියෙනක. දැන් පසුතැබීම් වැඩිනම් එකන්නේ තමන් කළකී දෑ පිළි බඳව ආපසර හැරලා හිතුවා හම එහම නොකලානං හොදයි කියලා අපිට හිතෙන නම් එනම් අපිට පේනවා අපි කළකී දෑවල දුර්ුවලකං තියනවා කියන. හැබැයි යම් වෙලාවකදී අපිට මේ බව තේරුන් අරගෙන කරන කියන හිතනදේ ධර්මානුකෝලයි කියලත් තේරෙනව නම් අන්න එතකොට අපිට පසු ඇැවිම් වෙන්නේ නෑ. එක ඇන එතකොට ධම්ම සවන ධර්මශ්‍රවනය කරනවා දෙවැනි කාරණය තියෙන්ට ඕනෑ යෝනිසෝ මනසිකාර. යෝනිසෝ මනසිකාර කියලා කියන්නේ නුවනින් කල්පනා කරමින් සිහියෙන් ජීවත්වෙනකට. එතකොට නුවනින් කල්පනා කරමින් සිහියෙන් ජීවත්තෙනවා කියලා කියා අන්නාර අහපු ධර්මයට අනුව හිතන පතන කටයුතු කරන බව කියනි එක. එතකොට අපි සමහර වෙලාවට පිනතුනි සමහර දේවල් කරන්න කියන්න හිතන්න ගිහාම එක හොඳනෑ කියලා අපිට තේරෙනවා. එකන් එතකොට අපි ඕෝනිසෝ මනසිකාරේකැන් ධර්මාණු කළොෝ හිතල තමයි අපි ඒ වැරද්ද නොකරන්නේ. හැබැයි සමහර දේවල් තියෙනවා කරලා ටික කාලයක් ගිහාම තම පිටිතෙන්නේ අනි මංහෙම නොකීවානම් නොකලාන නොහිතුවානම් හොඳයික්කයි. ඒෙකට අපි ඒ කරන කියන හිතන වෙලා දිඳලලා තියන්නේ යෝනිස්ෝමානසිකාරයෙන් පසේ තමයි අපිට යෝනිස්ෝමානසිකාරයෙන් ඒක බලන්නට පුළුවන් වෙලා තියෙන්නේ. ඒකත් හොඳයි ඇයි පස්සෙ හැරි තමන්කරපු කියපු දේ වැරදිී කියන එක තේරුණ හම අපිට යළි ඒ වරද නොකර ජීවත්තලට පුළුවන්කම තියනවා. හැබැයි සමහරයගේ අවාසනාව එකන්නේ නියත මිත්‍යආදෘෂ්ටිකය කුණ හම ඒැන්නේ යවිදික නොල කෙනෙක් උනොහම අවුම කරන කෙනෙක් උනහම ඒ අය ජීවිතය කිසි දවසක තමන් කළ කී දෑ පිළිබඳව මේ ජීවිතය තැවන්නේ නෑ. එකන් එතකොට ඉන් අදහස් වෙන නෑ ඒ අයට විපාකනෑ කියලා. මොකද පුද්ගලයෝ ප්‍රාර්ථනා කළත් නොකලත් කළ හොඳට හොඳ විපාකත් නරකට නරක විපාකත් තියෙනද නැද්ද. තියන. ති ඒ නිසා අපට හිතුවහම සතුරුවෙන්නට පුළුවන් අපිීදෑ අර යෝනිසෝමනසිකාරයෙන් හෙමරනවා නම්. එතකොට අපිට ප්‍රාර්ථනා නොකළත් සංසාරේ සෝපත් ජීවිතයක් ගෙවනට පුළුවන්කමතිබෙනවා ධර්මානුකුළව කටයුතු කරනවානත්. ඒ නිසා පින්නතුනි හැම දෙෙනම කල්පනා කරන්නට ඕනෑ කරනවා, අද මේ ධර්මශ්‍රවනය කිරීමත්න් ඒ යෝනිසෝමනසිකාරයෙන් ජීවත්වීම පුරුදු කිරීම සඳහා. සමහරලාට ඔබ පුරදු කරලා ඇති. තම තමන් මයි දන්න මන් රද සාක්ෂ එකකගව හැබැයි තමන්ගේ යම් දුරුවලකම් තියෙනවා නම් මේ ධර්ම යානුවම බලලා ඒ වහදාගන්න එක තමයි අපි කරන්නට ඕනෑ කරන්න. එතකොට පින්නතුනි අදදමසිදි ධර්ම සාකච්ඡාවේදී මාතෘකා කරගන්න අප ඩියෝජනා කරන්නේ මේ නින්දා පහස්සවලදි කොහොමදා අපි ඒකට නොසැලි ජීවත්වෙන්නේ කියලා. මේ ධර්මයේ පින්නතුනි අපි මුහුණ දෙන. ම තත්වයකටම පිළිතුරක් තියෙනවා. හැබැයිඒ පිළිතුර පිළිතුරක්හරයට භාරගෙන උත්තර සපයන්ටෝනෑ කරන්නේ තමම්මයි. මොකද අපි යම්බිට එක බුද්ධන් සරණං ගච්චාමිකේනකොට බුදුන් සරණය යනවා. දම්මන් සරණං ගච්චාමිකීනකොට ධර්මරත්නය සරණයනවා. සගන්සරණං ගච්චාමිකේනකොට සංගරත්නය සරණයනවා. අපි මේ සරණ යන්නේ පින්නතුන අවබෝධයෙන් ශ්‍රද්ධාවෙන් නම් ධර්මය දැනගෙන ඒත්‍රවිධරත්නය කෙරෙන් පැහැදිලා. එතකොට අපිට මේ බුදුරජාණන් වහන්සේ අපේ ශාස්තුවරයා හැටියට අපිට සද්ධාව තියෙන්ට ඕනද නැත. තියෙන් ඕනේ. අපිට ඕනෑම ශාස්්‍රයක් ධර්මයක් පිහිටන්නේ එය උගන්නන අපට මඟ පෙන්වන කෙනා ගැන ප්‍රසාදයක් එක් අපිට කවරුහරි ගැන අප්‍රසාධයක් නම් තියෙන්නේ අපට හොදක්කිවත් පිළිගන්න එක දුරුවල වෙනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ කෙරෙන් සද්දාාපේම මත් අම්භා විස්සති ප්‍රමමාත්‍රයක තරංවත් පැහැදීමක්තියෙන්ට ඕනෑ කරනවා ඒවගේම අපි අම් දෙයක් ඉගෙනගන්න ගිහාම ඉගෙනගන්න දේ පැහැදිලිවෙන්ට ඕෝනෙන් ඒ කියන්නට කොට ධර්මය අහලම තමයි ධර්මයකෙරෙන් පැහැදීම ඇතිවෙන්නේ එමනතුව පුද්ගලයා කරෙන් පැහැදිලා ඔහු කියනවට ධර්මය ගැන පැහැදීමත් අර්ථත්්‍යයන්නේ නෑ. එතකොට පුද්ගලයා වගේම අපිට උගණන කෙනා වගේම අපේ ශාස්රුවරයා වගේම ශාස්රුවරයාගේ ධර්මය පිළිබඳවත් අපි විමසාබලන්ට ඕනෑ කරනවා. ඒ විමසීම කරන්ට ඕනෑ කරන්න පිඩතුනි තමන්ගේ හිතලූ වලට ගැලපෙනවාද කියනෙකත් එක්ක නෙවෙයි. ගොඩාකාය විවිධ ධර්මය උගන්නන තැන්වලට යනවා. විදායි නිර්චනය කරන ැන්වලට යනවා. එගොල්ලන්ට ඕනෑ කරන්නේ හැබෑම සද්ධර්මයක් නෙවෙයි. තමන්ගේ මානසිකත්වයට ගැලපෙන දහමක් තමයි හොයන්න. තින් අපේ මානසිකත්වය හොඳනම් අ මුලින්කි වවාගේම පසුැවිම් නැතිවෙන්ට පෑජීවිතේ. අපි කළකී දෑවල රද සාක්ෂියට එකඟව හිතුවත් පෙන්න්නතුන තියෙන්නේ කලකිරීම් නම්. අපපසර බැලුවන් පස තැවින් ොම් ගොඩත් තැන්වල යෙන්නේ අපි හිතන පතන විදිහේ දුරුවලකම්. ඒ ඒ බව තේරුම් ගත්තහම අපි තේරුම් ගන්ටඕන එහෙනං ඊට එහාගිය තැනකද අපි ධර්මයක් හොයන්ට ඕන කියලා. එනිසා තමන් ගහිත වූලට ගැලපෙන දහම් හොයාගෙන ගිහම තමයි අර වර්තමානය ලංකාවේ ශෂනිකව බුද්ධතයදන රහත්වයෙන තැන් තියනවා නි තය දෘෂ්ිකා ගම් තියෙන එමට ොමික්මණින් මිනිස්යන අම දෙකට හේතුව ඒ අතිශ්‍යම ලෞකිකයි. එවගේ මේ ධර්මාර්ථයකින් අප ඉන්න තැන ඉහලටයන්ට වෑයමක් එපාය. ඒ වීර්යෙන් මාර්ගය වෙනස් කරන්ට යන තැනට වඩා අර යන්නන් වාලේ යන ගමනට උදව් කරන ගතිය වැඩී. එහම අහඹො හික්වුණින් පැහැදෙනවවිි නිස්සු. මොකද එකක් විදිහකින් අලසයි අනිත්තිදිහෙන් අවිද්‍යාවයි මෝහයි තවිදියකින් ගත්තහම ඉගොල්ලන්ට විමසුම්නුවනක් ගැන පිළිබඳ එහෙම එකක් නැතිවීම. තිං ඒක නිසා පින්නත් හැම දෙනාමම කල්පනාකරන්නට ඕනෑ කරනවා. දුජාණන් වහන්සගේ සාසනය අපිට මූලික වශයෙන් උගාන්නනවා කොහමද මේ තැන්පත් මනසක් පවත් වගෙන යන්න කියලා. ඒහිදයක්පිදාන්නවා ලාබ අලාබ අයිසයස නින්දා ප්‍රශං සස්සුකදුක් කියන මේ කියන අටලෝදහමින් අකම්පිතව ජීවත්වෙන්න ටආ අපි උත්සාහ කරන්ටන කරන්න. ඒ කම්පාන වී ජීවත්වනට පුළුවන් කමති බෙන්නේ අර මුලින්කි වවගේම ධරමානුකූලව තමන් පිළිබඳවත් තමන් අට ලෝකේ පිළිබඳවත්. සංසාර ගමන පිළිබඳවත් ධර්මාණුකුළව දැක්කොත් පමණයි. ධර්මානුකොලව දැක්කහම අපිට ඒකේ ධර්මාණුකුල පිළියම හොයා ගන්නට පුළුවන්කම ලැබෙනවා. එතකොට ඒ පිළියම තමයි අපේ ප්‍රතිපත්තිය වෙන්නේ. ඒ ප්‍රතිපත්තිය තුළින් පිින්නතුන අපිට පුළුවහන් අකම්පිතව ජීවත්යනට. පමුල්යුත් සඳහන් කළා යම් කෙනෙක් සම්පූර්ණයි කල හිතන වනම් ඒ සම්පූර්ණ වෙන්නේ ්‍රහතන් වහන්සේ බවට පත්ව හාම. කට රාද භාවයට පත්වනු කෙනෙක් අට ලෝදහමින් කම්පාවෙන්නේ නෑ. එතකොට සාමාන්‍යෙන් කෙනෙක්ින් කම්පාවෙනයක ස්වභාවය කියලා කියන්නත් පුළුවන්නේ. ඒ කියන්නේ කෙලෙස්තියන අය කොහොමත් එහෙම කම්පා වෙනවා කියලා. එහෙමයි කියලා අපිට පින්නතුනි සාධාරණී කරණය කරන්න බෑ මිනිස්සුන් ඒ කම්පාවෙලා තමන්ට කරගන්න දේවල් හෝ අන්න අයට කරන දේවල්. ඒකයන්නේ අපි ලාබාලාබය සෑස නින්දා ප්‍රශංසා සුකදුක් කියන මේ කාරණාවන්ගෙන් කිපෙන නිසාම එක්ක උදාමයට පත්වෙන නිසාම තමයි අපි එක්කෝ නොමග යන්නේ එක්කෝ අපි හානිකර තත්ත්වයට පත්වෙන්නේ. ඒ නිසා අපි අද දවසේ මාතෘකාවුණේ මේ නින්දා පහස ගැන කියනකොට බුදුරජාණන් වහන්සේ පමබට සඳහන් කලා අපේ ශාස්තෘවරයා කියලා තර ශාස්ත්‍රෘුවරයා උහන්සකි ජීවිතෙන්ම ජීවිතා දර්ශ දෙනවා කොහොමදාපි නින්දාආපහස විඳ දරාගන්න කියලා. මේකට පිනදන පියවර කිහිපයක් තියෙනවා. එකක් තමයි අපිට නින්දාාව අපහසයක් සිද්ධහුනහම ඒක උපේක්ෂාවෙන් විඳ දරාගන්න එක. උපේක්ෂාවෙන් විඳ දරාගන්න එක. ඉතින් ඒක එක විදිහක්. තාවිදිහක් තියෙනවා ඇතැම් නින්දා අපහස්ස වලට ප්‍රතිචාර දක්වන්ට ඕනේ. තව සමහර දේවල් තියෙනවා, ඒ නි අප නිදා අපහාස කියන දේවල් භාර නොගෙන ඉන්නේ එක. මේ හැමේ එකක්ම බුදුහාමුදුරුව අපිට පෙනලා දෙනවා. එවගේම අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සුපිලිස්මන් මහා සංගයා, සැරියුත්මුගලන් පරම්පරාවෙන් වවහන්සේලා අපටේ මහරහතන් වහන්සේලා ජීවිතා දර්ශ දෙනවා කොහොමදම වගේෙන් අකම්පිතව ඉන්නේ කියලා. එතකොට මේ උපේක්ෂාව කෙනෙ ඉතාම් වැදගත් පිඩතන. උපේක්ෂාවෙන් මධ්‍යස්ථව විඳ දරාගන්නවා කියන එක. එක දෙක කාරණයක් තියෙනවා ඒ තමයි මේ නින්දා අපහස කියන දේවල් අපට විතරක් උරුම වුණු දේවල් නෙවෙයි. නින්දා අපහස අපට විතරද නෑ. මේ ලෝකේ ශ්‍රේෂ්ත්‍රතම ශාස්තෘුවරයා නික්ලේෂි ශාස්ත්‍රෘුවරය ශස්ත්‍රෘර ලෝක ොක් කියෙන. ක මේ ධර්මයහන වි දාගම් ජාතිනයියෝජනය කරනයි. ඒ ගුරුන්ටත් කියන ශාසරුවරුම තමයි. හැබැයි විශේෂයක් තියෙනවා බුදුරජාණන් වහන්සේෙන ශාස්සරුවරයා නික්ලේෂී එකැන කෙලෙස් ප්‍රහීන කරපු කෙනෙක්. කක්ලේෂයන්ගෙන් අල්ලගෙන තිබුණ නෑ කිසිවක් බුදුරජාණන් වහන්සේ හැටියට. දෙකොට ඒ නික්ේෂී තත්ත්වයක හිටපු බුදුරජාණන් වහන්සේම අපට පෙනල දෙනවා තමන් වහන්සේ ද නින්දා අපහස විදි බව. හෙමනං උපේක්ෂාව හදාගණ්ඩ තියෙන හොදමදේ තමයි අපි ඉහලින්ම සලකන ශාස්්‍රුවරයටටත් නින්දා පහස කළේ නම් අපෙන් වැරදි වෙනවානේ ඇය අපේ කෙලෙස් තියෙනවනි එතකොට වැරදි සිද්ධ වෙන අපිට නින්දා පහසේනක සාමාන්‍ය දෙයක්. අපේ වරදකට නිින්දදාහසෙන්ට පුළුවන් සමටේ වරද අපිට මතකත්නය නෙ අපට හුඟා කලාවට වෙන්නේ අපෙන් වැරදි වෙනවා. අපිට පස්සේ අපි අමතක කරලා අමතක වෙලා. ඉට සපි ගන්න එනා පහසේ පමණයි. අප වැරදි වෙන්න පුළුවන් කියන ධර්මතාවය අපි තේරුම් ගන්නට ඕනෑ කරනවා. එවගේම තමයි සමහරනින්දා පහස තියෙනවා අපි වැරදි නොකලත් චෝදනා කරනවා එහම තියෙනවද නැද්ද තියෙනවා. මොකද ඒ අයගේ හිතසුව පිණිස බොහොම කණගාටුයි ඒත් කෙලෙස් තියෙනයින එතකොට ඒකට තලතුරක් තරාතිරමක් ආයතනයක් නෑය පින්නතන. බොහෝ අය පුරුද්දක් හැටියටත් ඒග ජන් දුරුවලකමක් එම නැතම් මෝහය නිසා එගොල් අනිත්තායට චෝදනා කරනවා අනවර්තය හේතුවක් නැතුව අපි හෙමත් තේරුම්ගන්ටෝනේ හේතුවක් නැතුවත් සහර අපිට චෝදනා කරන්න පුළුවන් බව හේතුව ඇතුවත් චෝදනා කරන්න පුළුවන් බව ඒමගේම තමයි තවිදිහක් තියෙනවක උපේක්ෂාවෙන් බලන්න ඒකරන ගොඩක් අයි දොස් කියන සමහරලාවට ඒ තමයි අපේම කරුමි කියලා හිතනික අපේ වරදක්කි ෙළම කිවේසාමයි ලෞකික ස්භාව වෙන්නේ නමුත් සමහර කර්මතිය නව මේ භවේ කොච්චර හොද වනත් පෙරකර්මත් එලවගෙනට බැරිද. පුළුවන්නේ එතකොට පූර්වකෘථකර්මයක් නිසාද අපට අහකයන නින්දා චෝදනත් එෙන්ට පුළුවන්. සය සමහර ආස්ශ්‍රය කරන්න නිසා සමහරකීපු කරපු දේවල් නිසායනක සාමාන්‍යක මේ භවය. හැබැයි අපිනිකාන් සිංහලෙන් කිවොත් එහෙම ජීවිතයයට හෙම දෙයක් කරලානෑ. එවනට අපිට නොකළද දෙවල්ලටත් චෝදනා එනවා. එදකොට අපිට හිතනට ක්‍රම කීප පැත්ේන එක ක්‍රමයක් තමයි හිතකොට ඒ වසහල්ලට පෙරකරුම වෙන්ට ඇති කියන එක. පිලියම් යොදන්නත් සහකරන්න පුළුවන් අවස්ථා තියෙනවා නමුත් අපිට ගැටෙන්න්නේ යන්න හොඳනෑ. මේ නොගැටෙනු පිණිසයිමේ කියන්නේ. එනිසා උපේක්ෂාවෙන් මැදහත්ව එන නින්දාව අපහාසය අපි බලන්ට ඕනෑ කරනවා විවිධ පැතිවලින් ඇයි මේක මෙම වෙන්නේ කිය. ොකද බුදුරජාණන් වහන්සේ නොකළ වරදට නින්දා පහස ලබලතියෙනවද නැද තියෙනවා. එවට පූරකෘත කර්ම තියෙනවා කියලාටුාව කියනවා නමුත් එහෙම තියෙනවා. අපිට ප්‍රධානම උදාහරණය තමයි සුන්දරී පරිබ්‍රරාජිකාව පිළිබඳව එන පුවත. සාමාන්‍යෙන් පින්නතුන සදැහැවත් ඔබ දන්නව මේ සමාජ ජීවත්වෙන නිසා විශෂම ආසියානු සංස්කෘතිය ලාංකයේ සංස්කෘතිය පිරිමියකුට කරන්නති නිහලම නින්දාව තමයි. ස්ත්‍රියයක් සම්බන්ධ කරලා එක්ෝ අපචාරයක් එහම නැත්තං වෙන ආකාරයකින් බොරුවට හරි දෙයක් ගෙතුව හම හෝගේ කීර්තියට හානි කරන්නට පුළුවන්. කාන්තාවකට කරන්න පුළුවන් ලොකුම හානිය තමයි පිරිමි එක්ව සම්බන්ධ කරලා යම් විදිහක ප්‍රවෘතියක් ගොතල හරි එළියයට දානක. එහෙම එකක් හැදුව හම ඒක සමහරලාට පිඳ නැපියත් දැකීමෙන් දන්නවා ඒ තමන මද්‍යස්ත මනිස්ස විතරයි පසේ හැ පි ගන්න එහ වරදක් නොකළ බව. ඒය අතරේ ගොඩාකාෑයක දුරුවල මිස් වැඩි නිසා ඒවා ඇත්තද බොරුදු කියලා විමසීමකින් තොරවගන්න අවස්ථා තියෙනද නැන්ද තියෙනවා. එතකොට මේක අදයියේ වෙච්චේ එකක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ සැවැත්නොර වැඩයින්න සමයක අන්‍ය තීර්ථකයින්ට ප්‍රශ්නයක්කාවා. ඒ ප්‍රශ්නය තමයි පින්නතුනි ඔවුන්ගේ ලාබ සත්කාරඩුවීම. කර දැ බුදුජාණන්හන්සේ හෝ ්‍රාවකන් වහන්සේලා අත්හරීම පුරුදු කිරීම උගණනාය හැබැයි අන්‍ය තේර්තක කණ්ඩයමට අ ්‍යයාගික කණ්ඩායම් හිටියා එය අය නිතර කල්පනා කලා විශේෂයෙන් පරිස සම්පත්තිය ගැන්නේ පිරි සම්පත්තිය ගොළු පාර්ථනා කළ. ඒ අය හර හා විවිධ සම්පත්තමයි ගොලු අපේක්ෂා කළේ. එහෙම අපේක්ෂා කළහම දැන් සිදාර බෝසත්වයන් වහසේ බුද්ධත්තයට පත් වෙලා. උණවහන්සේගේ කරුණාගුණයට උණහන්සේගේ තිබුණු එනික් ලේශී ගුණයට එ වහන්සක තිබුණ ප්‍රඥාවට විවිධාකාරයෙන් මිනිස්සු පැහැදුනා. පැහැදුනම බවත් ගෞතමයන් වහන්සේගේ අනුගාමිකයින්ට එකන්නේ හාමුත්‍රුවරුන්ට අර ලාභ ප්‍රයෝජන වැඩිියුුණා. මේක බලාගෙන හිට අන්නේ තීර්ථක පි නොතන කල්පනා කළා ඇයි එහෙම වෙන්න කියලා. ඒ ලොතිකව හගකිලාට මනිස්සු මගේ අඩු පාඩු බලන්න නෑ තමගේ ගොඩ ඩවීමේ බලන්න එහෙම බලන්න කොට මේ ගොල්ල හිතුවා. ඔය සමහර වෙලාවට මෙම ඉපදිච්ි වෙලාේ කිව්වන අර නැකැත් බලපවාය මෙයාම සක්විති රජවෙන කෙනෙක් ඉහළම සම්පත්තියන කෙනෙක් භාග්‍යවන්ත කෙනෙක්ේ කියලා එහි දවෙන්ට ඇති කියලා කිව්වා. තව කිවවාර අසිත තවසාාවගේ ඇවිල මෙයාට වන්ද නමාන කලා මෙයා පුංචිකාලද ම බලවත් කෙනෙක් ඒ නිසාෙන්ට ඇති කියලා. තව සමහර ඇහිතුව මෙයා. සුදන රජතුමාගේ ශාක වංචය එපදදුුණු කිවෝ රජ කෙනෙක් නිසාාවෙන්ට ඇති කියලා. ඇබයි ඒගොල්ු හිතුවේ නෑ මේ සංසාර පාරමිතාවක ශ්‍රේත්‍ර ශාස්ත්‍රුවරයක බව සහ ශ්‍රේෂ්්‍ර ධර්මයක්කි ගැන්වූ බවයගොළු දැක්කේ නෑ. එහුඟක් අඇගේ හැටියහෙමයි. ගුණේනෙවෙයි බලන්නඒගොලු බලනවා ඇයි පැහැදුනේ කියලා. එතකොට එන්නම කද ඊර්ෂයාවගේ දෙයක්නෙ. මේදේ ආවහම එගොලන්ට කල්පනාවනා කොහොම හරි මේ කීර්තියට නම් මේවා ලැබෙන්නේ අප කීර්තිමත් කෙනෙක් බවට පත්කරන එක තමයි හොඳම දේ කියලා. පෙනනිසාර වැඩේ යොදා ගත්තා මොකක්ද ක්‍රමය මේගොලු කල්පනා කළා මේ සිද්ධර්ථ බදුරජන් ගෞත බුදුරජාණන් වහන්සේ පිරිහුණු චරිතයක් බවට පත් කරන්න නම් ඉස්ත්‍රයක් සම්බන්ධ කරලා මොකක් හරි නින්දාවක් කරන්නට ඕන කියලා. එතකොට ඒ අනතේර්ථක කණ්ඩායමට හිටියා ඒ ගොල්ලන්ගේ අනුගාමිකඉන්න අතර ලස්සනම කෙනා තමයි සුන්දරී කියන්න තරුණ කාන්තාව. ඉතාම ලස්සන කෙනෙක්. එතකොට මේගොල්ලෝ කණ්ඩායිමක් කල්පනා කරනවා මනය හෝවියකින් මේවා තමයි බුදුරාණ වහන්සේටලවන්තන මකද බදුජාණන් වහන්ේ කියලා කියැන්නේෙ රූපශ්‍රීයෙන් අගතැම් පත් කෙනෙක් යා සාමාන්‍යය කෙනෙකුට සම්බධ කරන්න බැහනම් ඒහා ගුණෙන් නැතිවුණට පෙනුමෙන් කෙනෙක්ව පාවිච්චි කරන්න ඕන කියලා. ඊට පස්ස මේගල්ලෝ සුන්දරී ට ඇඟවෙන විදිහට ඇයඒගොළගේ ආරාමභ වලටන කොට ප්‍රතිචාරණටු දක්වා තූෂනම් භූතව ඉන්නවා. කතානොකර ඉන්නවා. ඇය බොහොම භක්තිමත්තේ අයට ගිලානව ඇයි කතා කරන්න ඇත්ති ම කක්දමා කළ වරද කියලා. ඒ වෙලාවෙේ කියනවා අවස්ථා දෙතුන් වතාවක් එහෙම කිව්වා හම කියනවා අපි ලොකු ප්‍රශ්නයඇත්තේවා. තමයි බවත් ගෞතමයන් වහන්සේට වර ප්‍රසාධ වැඩිවෙලා තියෙනවා අපට පවතින්නට බෑ ඒ නිසා මේකට මොකක් හරියක් ඔබ කරන්ට ඕනි කියලා. දස්යනම් මොකක්දමන් කරන්න ඕනි කියලා. එයා එතකොට දිවිහිමියෙන් සරණගිය කෙනෙක්. රපි කියන්න මේ ජීවිත පරිත්‍යයාගෙන් කැපවෙනෝ කියලා. එහෙම කැපවිල්්චි කෙනෙක්. අරමවා මුල්නුත්කිව උදහම්ම සංග කියන ්‍රියධරත්නය සරණයනවා කියලා කියන්නේ පැහැදීම විමුක්තියක් කරායන ගමනක්. ති ක්තිවාදයක් න. එකන් භක්ති කෙනෙකේ වචනේ තමයි පින්නතුන ඒතන තියන මේ බය පක්ෂ පාතකම කියක. එක අර අත්තරේ කියලා තියෙන බය එගොල්ගේ ප්‍රතික්ෂයපය කියලා තියෙන බය ඒවගේම පක්ෂ පාතීත්තයකුත් තියෙනවා. එහම නිතන තියෙ සද්ධාවක් හෝ විවෘත වක් නෙවෙයි. එන්සා දැන් සුන්දරය කල්පනා කරනවා මේ අයව දුකට පත්නයක මං බේරගන්ටඕනේ මම දෙවිහිමියෙන් මේ ය සර ගිය කෙනෙක් භක්තිමත් කෙනෙක් මකද මංකරන්ටඕන සුගන්න පොහොම ඇයට කියනවා. ඔබ මේ විදියට ජතවනනාරාමිට යන්ටෝනෑ සැසිලා ගිහිල්ලා මිනිසු ගවන්ඩුවන බ සම්බන්ධයක්තියනවා මේ බවත් ගෞතම යන් එක කියලා කියනවා. ඇයි බොම කැමැත්තෙන්ඒක භාරාරගෙන සන්ධයාමේ මිනිස්සු ධර්මශ්‍රණය කලළ ැඳලක් ොදල ලියට එන වෙලාට මේයා බොහොම ලස්සනට ඇදගෙන සුවඳ විල ුන් එකක් ජතවනාරාමම් පැතර පාරයන්නේ. පාරයන කොට යන යහන මේ කොහෙද මේ හසල යන්නේ දැන් ධර්ම දේශන අවසානයින කියලා. ඒල කියනවා නෑ මට මේ දුරජාණ වහන්සුමුණ ගහහින්ටනය කියලා කියල යනවා. ඉලතින් අයි ඉත ඇතුලට යන්නන්නේනෑ අපහෝ ර නිගට ආරාමික යනවා උද එලවෙන ාමකට අපපහර පාරිදිගයෙන ජේතව ආරම පැත්තිෙෙන. හම්බ වෙන හපහම කොහෙදගේ කියලා ම බහත් ෞතම හබවෙලන ඉරෑ තමයි හිටිය කියලා ආයි කියයාගෙනනවා. ඕකොම දවස් ගානක් සිද්ධ වෙනකොට අර තීර්ථක කණ්ඩායම කුලියට මිනිසුන්ව මරණ කණ්ඩායමකට බාර දෙනවා ඇව ගහතනය කරලා. ඒ රම කොහ තක තියන්ට කියලා. ඊට පස් ඒගොල්ලෝ ඇව ගහතනය කරලා අගුණදාන තැන අි මල්ෙම පරමල් එහෙම දාන තැනක් තියනවා කියලා ඒ තැනක ඇව සඟවනවා. දැන් ඇය වතුරුදහන්. කොස රජරන්ට පනවිඩයක් දෙන අන්‍ය තීර්තකයෝම අපේ මෙහෙම ස්්‍රාවිකාවක්හිට අය ආග අතක්නයල. කෞවද සැක පවත් ගෞතමයන් වහන්සේමොකද පුළු නගරම දැන් දන්නවා හවසනකොට එහෙට යනවා දේ හිදලා නවා කියලා තමයි මනිසුදන්නේ. ඊට පස්සේ ිහිල්ල ඒ අයගේමයි අවල පරික්ෂා කළහමිතින් දන්නවානි කට්ටියේ පරික්ෂා කළහම අර කියනගුණ භාජනයක ඇගේ සිරුර තියෙනම්. යස් රජජරෝ ඒ අරගෙන එනවා රගෙන ඇවිදිල්ල දැන් චෝදනාවන්නේ හාමුදුරුවරුන්ට. මිනිස්සු අවිචාරවත්ව එක කෙනෙක් වර දක් කළ හම කලාට නොකළලාටයට ඔක්කටම චෝදනාකාරන එක දත්ති බිලතින. ඉ පස්සේ ක්කෝ ෝද කරනවා වත් ගෞතමයන් ගසාසනය මෙහම මෛත්‍රය කරුණාව ගැන කිව්වාට ඔවු නික්ලේශී කියලා කිව්වාට පේනවානි කරල තියෙන වැඩයි කියලා චෝදනා කරවා. මේ චෝදනාව නගරයට පමණක්නේ මේ ගම්මිය අම්ගම්ල නිසිල්ල භික්‍ෂූන් වහන්සලාට නිස චෝධනා කරනවා පිට පාති නොදන තැනට. මුණ ගැන මුණ ගැෙන තැන චෝදනා කරන. එවලායි බදුරජාණන් වහන්සට ඇදි ඇගලු කියනවා බුදුරජාණන් වහන්ස අපට මෙම චෝදනා කරනවා මොකක් දිමිකට කරන්න කියලා. ඒලා බදුජාණන්හන්ස ්‍රචායක් උගන්නනවා. ඒ තමයි අබහුතවාදී නිරයං උපේති නෝචාපිකත්වාන කරෝමිචාහර. ඒ වෙලායි බුදුරජාණන් වහන්සුට උගනවා ඔය කිය හැම කෙනෙකි රහම ඔබ මෙහෙම කියන්න. ඒ තමයි යම් කෙනෙක් වරදක් නොකල කෙනෙකුට චෝදනා කරන්නේද. ඒ වගේම යම් කෙනෙක් මොනයම්හෝ අරදක් කරලා තමන් නොකලායයි කියන්නේද. වරද පිළිගන නැද. ඒ දෙන්නම් එකවාගේ අනිවාර්යෙන්ම ඒ දෙන්න උහෝපිතේ පෙච්ච සමාභවන්තී නිහීනකම්මා මනුජාපරත්හ. අනිවාර්යෙන්ම මැරුණට පස්සේ අපායේ උපපත්තිය ලබනෝ කියලා. බුදුජාන් වන්සේයට දැනන් දිලලා තිබුණ ඕොක සතියයි තියන්නේ කියලා. ඒක අපේ රටේ මිනිස්සුන්ට කියන සතියන් දෙකෙන් අමතක වෙනවා කිය එක නෙමයි. එක උත්තරයක් ලැබේ කියලා බදුජණන් වහන්සේම දේශනා කළේ අමතක කරන්නට මේ මොද නොකවර්දකට අමතක කිරීම පිළිියුම නොවන නිසා. ඒවෙලාවේදැන් අර භික්‍ෂූන් වහන්සේලා අර චෝදනාාව කරන හැමවෙලාකුම කියනවා. කවුරු හරි චෝදනා නොකළ කෙනෙකට චෝදනා කරන්නේද කවුහරි වරදක් කරලා වර්ධ පිළි නොගන්නේද ඒ දෙෙන්නම අනිවාරෙන්ම නිරේ උත්්පත්තිය ලබනවා කියලා. මොකදද මේ කියන්නේ. අපි වරදක්කලානං අපිට ඒක වෙනවා. නුබ නොදැන මේ චෝදනාව කරනකට නඹටත්තේක වෙනවා කිය. ඒ අතරේ රජ්ජරුවෝ චරපුරුචයාවල ඒගොල්ලොන්ට කියන ඔහොයන්ඩ කියලා හොයලා මිළමුදල් වියේදැම් කරලා අරකුලියට මිනි මරණයට සුරාවදුන්න හම ඒගොල්ලො වෙරි මතින් කියනවා අපි තමයි මැරු අපි තමයි හැඟුව අපිට අනි්‍ය තීර්තිකො තමයි කිව්වේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේට ඒ ලද නින්දාව මුළ ශසනයකට ලද නින්දාව, නොකළ වරදකට. නොකල වරදකට. එක විහකින් බුදුරජාණන් වහන්සේ ප්‍රතිචාරයක් දක්වනවා. ඒ මොකද අපි වැරදි කරන්නේ නෑකෙන්තැනද. කවරු අරිහම කියනකොට අපිට අභියෝග කරන්න පුළුවන් වෙන්ට ඕනෑ එමනක් අප නිවැරදි වෙන්ට ඕන දෙ නැද. නිවැරදිවෙන්ට ඕනේ. නිස්කාරය ඔබ චෝදනා කරන කොට නොබට දිනෙක එගොලො කිවේ සාපකරනවා අපිට යයි කියලා මිනිස්සු කිවේ. ඒ සාපය සාපයක්ම වෙනවා. ඒ අපි සාපකරන්න නිසා නෙමෙයි ඔවුන් දැන දැනම වැරැද්දක් කරන නිසා. ඒ වගේ? අපි වැරදක් නොකර නින්දා පහසඋනාට යම්බලාවකදී අපේ කරමයක් නිසා හරිකියමු හැබැයි දිනක සත්‍යය ඔප්පු වෙනවා. එක තමයි ලෝක ධර්මතාවේ. එ නිසා බුදුරජාණන් වහන්සේ අවවාද කලා මේ නින්දා පහස මෙහෙමයි අපි එකට මුහුණ දෙනක එක විදිහකින්. තවත් විට එක බුදුරජාණන් වහන්සේ අවවාදයක් දෙනවා අපට මෙ නින්දා පහස කියන දෙවල් පින්නතුනි. අපිටත් වොඩාැරණ එක අපි පිදු ටික කාලයන එතක අප අපිට වඩා අප අත්තමුත්තා කාලනෙ අපි නොදන්න මිලියන් ගන්නගේ ඉතිහාසත් මේක මෙහමම තමයි කියලා. ඒකට හේතුවක් තියෙනවා මේ බුදුරජාණන් වහන්සේ හබ වඩ අතුල කියලා කෙනෙක් එෙනවා එයා තමයි බුදුහදුර මේ ව කියන්නේ. ඉට කලින්ම මේ අතුළ කියලා උපාසකය කේටය ඒ උපාසකයාගේ ස්වභාවේ වෙලා ති බුණ මේ ඔය විදිරණනිකන්ින් දා පහස කරන ගතියක්කයාකි තියෙන්ට ඇති. ල ද න ේව හදුර ුණනගහහිට ේව හාමුදුරුව මුණගෙහි ගහිලාලකේ වා පන්සිීයක්කක යන්න පිරිසක්ක එක්ක බනහන්ට අයියාන්නේ රේවත හාමුදුරුව බොහො විවේක සුුවෙන්හිටිය බන දේශනා කළේ නැෑන. මෙයා පන්සිඇත්තක කණ්ඩාෑඇමත්ක නැෙටලා බැන බැන අනමකද බනහන්ඩාව ධර්මයේ දේශනා කළේ නෑ කියලා. ගල්ල හම්බ වවා සැරියුත්ත හාමුදුරුව. සැරිියුත් හාමුදුරුව මොුණගෙහිලා සරිපපුත්ත මහරහතන් වහන්සේට කියනවා අපි ගියා රේවත හාමුදුර මුණගහෙන්න්ට. කිසිම බනක් දේශනා කළේ නෑ අපේ හිත බිඳන ඒකයි මේ ආාවේ කියලා. සැරත හාමුදුරෝ අභිධර්මය මුල් කරගෙන ගැමුරින් දීර්ගහ ධර්ම සාකච්ඡාවක යේදවා. ඒක ඉවරුණ හම ආපහු බැන බැන යනවා. හකෙක් ළඟට ගියාම කොුවත්කිවෙන එකනෙක් ළඟට කිය තේරෙන් ඇති ගොඩක් කියව කිව කියලා තැන් අිධර්මෙන් ගොඩක්වෙලා බන කිව කියල චෝදනා කරමී යනවා. කිය ආනන්ද හාමුදුර මුණ ගැහෙනවා. ආනද හාම්ත්‍ර මුණ ගැහුුණාම. අනද හමුතුරුවන්ට අර චෝදනාම කියන දැන් අ වැරදි දෙකම කියලා. බහන්ස ස හම්බ වණ්ඩාවේ මේකට සාධාරණයක් හොයාගෙන කියලා. අනදහාමුතුරොත් මේ අතුළ සහ කණ්ඩායමට ඉතා සරලව විදිීර්ගවත් නෝවන විදිර කෙටියෙන් ධර්මාං ශාසනාවක් කරනු. දැන් ආයි බනිවා. ඇයි එක් කෙනෙක් මොකොවත් කියීවෙන අනි එක්කන ඕනෑවට වඩා දේශනා කළා ඕනෑවට අදර කොට එහෙමෙෙන් කිව්වාගේක් කියනවා. ඒ බදුරජාණන් වහන්සේ ළඟට ගිල්ල මේ චෝදනාව කරනවා. ඒ වෙලා බදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පොරාණමේතන් අතුළ. අතුළ මේ ඔය කරනවාගේ නින්දා පහස ඒක ඉතිහාසිදලම නේ එකක්. ඒක මේ අදියන එකක් නෙමෙයි. එක මිනිසුන්ගේ හැටිය. ඒ යන්නේ මොනුවත් නොකීවත් චෝදනා කරනවා කීවත් චෝදනා කරනවා එක්ක කීවේ දදිග පල හරි අල්ලගෙන චෝදනා. ඒ හින්දා නචාහුන් න ජභවිස්සති, නචේතරහි විද්්‍යති, ඒකන්තන් නින්දිතෝ පෝසෝ ඒ අන්තංවා පසන්සිිනො. බදුරජාණ වහන්ස පැහදිව කරවා නචාහුන ජභවිවති, නචේතරහි විද්්‍යති. ඒකන්තන් නින්දිිතෝ පෝසෝ ඒකන්තංවා පසන්සිනෝ. එනිසා අතුළ මේ නින්දා පහස කියන දේවල් ඒ කාන්ත දේවල් නෙමෙයි. ඒ කියන්නේ දිගටම නින්දාවිඳපු මිනිස්සුවත් දිගටම එක විදිටම ප්‍රශංසාලව මිනිස්ුවත් මේ ලෝකේ ඇත්ත නෑ. ඒ නිසා අපි කෙලෙස්තියන මිනිස්වුවක්ක නිතර ගණදිනු කරනකොට පින් නොතන අපිට නින්දා පහස කියන දේවල් සාමාන්‍යය. මොකද ඒක සාමාන්‍ය වෙන්නේ අපි වරදක් කලත් නොකළත් ලෝකය ලෝකේ ස්වභාවේ තමයි, ලෝක යාගේ ස්වභාවේ තමයි, නින්දා පහස කිරීම හා නින්දා පහස විඳින්ඩ වෙනේක. ඒක නිසා බදුජාණන් වහන්ස හුට පැදිලි කරන්න ඒවාය කතාව. අපිට ශස්්‍රුවවර්ය දශ කරනාව මොක්ද නින්දදා පහස කියනේවා අද යේන එකක්නක හැමදාමත් මෙහෙමයි, මාන වංශකතාව මෙ එහෙමයි අනිත්කාරණය මේ අපේ ජීවිතය අරම්බලන්ටකු. අපේ ජීවිතේ අපි දෙස් දෙවල්තියල බැනපු මිනිස්සු කොච්චරවත් ඉන්නවාද නැන්්ද. නෑමකොද හුගක් අයියට තම ැන මතක නෑනේ හොගක් අයට මතක තින අනුන්ගේවා නැත්තන් අපේ පැත්තෙන් ගත් එහෙමයි. අපි කාලයකද බැන ැන ටපුට පස්සේ අපි හොඳ කියනවද නැද්ද. කියනවා? හොඳ කිය හිට සමහරයට අපිටම බණන්න වෙලා තියෙනවාද නැන්්ද. නිින්දාා කරන්න එම විච්ච වෙලාවල් අපිට තියෙන්න්න පුළුව. අනිත්යි අපිට දක්වූ ප්‍රතිචාරත්ය හෙමයි. අපිට හොඳ කීවාය කලකෙද අපිට දොස්කීවා. කලකෙදී අපි දොස්කීවාය අපට හොඳ කියනවා. හැබැයි මොහොතක් ඔබ හිතන් ටඕන දෙයක් යෙනවා. ඒ තමයි පිනතින අපි යමක් සිද්ධ වෙනකොට ඒ මොහොතේ ඒක ගන්නේ හරියට මට විතරක් වඋනාාවාගේ නොවන්ඩ තිබබ දෙයක් වුණවාගේ හැමදාටම තියෙන එකක් වගේ. එහෙමද නැද්ද. එහෙමනි ගන්න. ඒ නිසා අපි ඒකට වහා ප්‍රතිචාරදක්වන්ඩ උත්සාහ කරනවා ඒ ජාතිය. ඒයි වරද ප්‍රතිචාරය විවිධ වෙන්න පුළුවනි. හැබැයි ඒකට ඒ ජාතයේම ප්‍රතිචාරදක්වන කොට පින්නතුනි ඒ සුවපත් වෙන්නේ නෑ මොකද අපට චෝදනා කළෙනත් කෙනගේ ජාතියටටම අපි වැටන් හොඳනෑ. අපි ඒ එක පිනතනී ගෙදර පවුල් ජීවිතයක් ගත කරන තැනත් එහෙමයි. රැකියාව කරන තැන පිරිසත් එක්කත් එහෙමයි. බස්යකේදී මහමගදි හම්බවෙන පිරිසත් එහෙමයි. අඩුම තර්මි සිල් සවාධංගවෙන්ඩ ධර්මශලාාවවට ගිහාමත් එහෙමයි. අපට හම්බ වවැෙන මිනිස්සු නානාප්‍රකාරයි. අපිත් ඒ අතේ නාප්‍රකාරයි. එතකොට එවැනි මිනිස්ස එක ගණදිනු කරද්දී අපේ මාතෘකා වනේ නින්දාව සහ අපහාසේ. නිින්දා අපහස අපට එන්නට පුළුවන් ඒවා පි අර මුලින් කිවවා වගේම එක්කෝ කර්මදෝෂයක් එක්කෝ ස්ෝභාවයක් එක්කෝ අපෙන් විච්චි මේ භවය වරදක් යැන හිතලා උපේක්ෂාවෙන් බලන්නට අපි උත්සාහ කරන්නට ඕනෑ කරනු. මේකට තියෙන ඉහැල්ලම ප්‍රතිකර්මය මේ ඔක්කොට මත් වඩා වැදගත් අර අක්කෝසභහරද්දාජ බමුණට කීව කතාව. ඒ තමයි අක්කෝසක කියලා කියන්නෙම තමන්ගේ සහෝදරය ශසාසනය පැවිදිනවා කියලා දැනගෙන බුදුරජාණන් වහන්සේට අතිශයින්ම නින්දා පහස කරපු කෙනෙක්. අතිශයින්ම නින්දා පහස කළ. මොකක් දේවෙලා බදුරජාණන් වහන්සේ හනි. අක්කෝසක නුඹ මට මේ විදිහයට චෝදනා කරනවා. ඒක කොයි වගේද හරියට ඔබේ හිතවතුන් හෝයම් පිරිසක්ක ඔබේ ගෙදරට අාවහම ඔබ ආහාරපානාාදිය ඔවුන්ට සංග්‍රහ කරනවා. ඔවු එහෙම කරනවා. ඔකෝ බැල්ල හිතේනවා පට ලාට පස්සවෙෙන් ඇති කියන්න ඇත්තේ. එතකොට කියනවා ඔවු මංහිෙම සංග්‍රහ කරනවා කියලා. ඉති ඒගොල්ලෝ ඒවා එකතුලා බුක්තිවිදිනා සමහරලාට. බැරිවෙලාවත්ේ අයටචරේවා අමාරුවෙන් හදල් හදලා දුන්න හම ගත්ත ඇතම් මොකදවින්න. මොකද තිංවෙන්නේඒවැටිකආපු අපිතියා ගන්නවා මංම ගන්නවා කියලා කියනවා. ඒවල බදුරජණන්සේ පැදිලි කරවා නුබකරපු චෝදනා ඔය නිින්දාපහසොක්කෝමට අපි භාරගත්තේ නෑ කියලා. නිස යිති ඉතුරවා හර තියා ගන්නවාගේ පෝකත්වයාම තියාගණ්ඩ කියලා. ඉතිං අපිට තියෙන ලොකුම හිත ඉහලට මේ යන්න පුළුවන්නන් අපිට ඒක තමයි හොඳමදේ. ඒක තමයි මිනිස්සුන්ගේ හැටි එහෙම නම් මිනිස්සුන්ගේ ස්භාවයක නම් අපිඒ නින්දාව අපහසේ භාර නොගෙන ඉන්න එක. බාර නොගන්නවා කියන්න මොකක්දදී. ඇහැන්නෑවාගින්නද. නෑ. ඇහෙනවා ගන්නත්තෙ කොතටද. උපාදාන හැටියට ගන්නේ නෑ. ඒක හරියට පුළුවන්කමතියෙන්ට වන ගිනි කබල ක්‍රත්වෙලා තියෙන කොට වතුර වැටනකොට වහායක එලියට යනවද නැන්ද. පිච්චිලා යනවා. ඒක විදිහ. එහමනත්තං නෙලුම් කොලේකට වැටන වතුර උරාගන්නවාද. නෑ ඒකආපහු යන්නවා. ඒකට පින්නතුනි, ඉහල පුහුණුවක් ඕනෑ අපිට තෙන්න්ටෙන්ට. බෑ කියලා කියන්න නහැ සමට ඔබෙහෙ වෙන්න ඇති දැනුත් නමුත් අපිේ තෙන්ට යන්න ඕනේ. පත්තර කොලේකට වතුර වැටන හම ඒක උරාගන්නවා. ඒක අපේ පොදුස්භාවේනි. හකනවත් තමට මටත් නෙමෙ තාපෙන් හැවත වෙන කාට හරි ැනපයකූ මටද දන්නන්නේ කියලා හොයලා හොවෙලා ගන්න ගති තියෙනවද නැන්ද ඩින්දා පාහස. කවර දෙන්නෙක් ආයතනය කතා කරනවා. වචනය දෙකක් ඇහෙන්නේ. මටවෙන්ට ඇති කියලා හිතන අවස්ථා තියනවද නැද්ද. තිය. ඒ පිවතනි හොයලා හොයලා ගන්නවා අර පත්තර වලට වතුළ රාගන්නවා වගේ. හැබැයි අපිට තියෙන්ට ඕන නෙලුම් පතක වතුර සේ අපි ඇතුලට නොගෙන එඇත නනිම ප්‍රතික්ෂ කර ැ ට්ව. ඒක පලවෙනිම කාරණය තමයි පින්නතුනි ගෙදර දෙන්න දෙමහල්ලෝ ගත්තාත්න්. දෙන්නම් එකවාගෙන වෙන්න පුළවා. හැබැයි දෙන්නගේ කෙනෙක්වත්න් මේ තමන්ගේ ශාස්සුවරයවගන්න පුක්‍රමයට ප්‍රතිචාර දැක්විය යුතු විදැනැද. දැක්විය යුතු මයිමකද එක විදිර ප්‍රතිචාර දැක්වුවොත් ඒක ප්‍රශ්ණයක් වෙනවා වෙනවා මයි. එක නිසාපින්නතුනි හැම දෙෙනම කල්පනා කරන්නට ජීවිතය අපේ වැරදි වෙනවා අනුන්ගෙනුත් වැරදි වෙන. ඇැයි වැදි නොකරන්නට අපි උත්සාහ කරන්නට ඕන කරනවා විශේෂෙන් අප අභහුතව කෙනෙකට, කරුණු නොදැන චෝදනා කරන්නට හොඳනෑ කිසිම විදිහකින්. ඒක දේශපාලනිි කාරණාව කෙන පුළුවන් ආගමි කාරණාවක්ක වන්න පුළුවන්. ආයතනික කාරණාවක් වන්න පුළුවන් පවුලට සම්බන්ධකාරණයක් වන්න පුළුවන්. ඕනෑම දේකද කරුණු නොදැන අනුන්කී පමණින් අපි අනුන්ට නින්දා පහස කරන්නට හොඳනෑ මොකද තමන් තමන් තුළ පිරිහෙන නිසා. ඒ වගේම එහෙසේ හෝ කෙසේ හෝ තමන්ගෙන වරදක් වුණේ නම්. ර්ද පින රග අපි නිහතමාන වෙන්ටවන නිසා බුදුරජාණන් වහන්ස ේශ කරන්නේ ඒ නිසාමයි අභූතවාදී නිරයංගු පේති නෝචාපිකත්වාන කරෝමිචාහ උබෝොපි තේපෙච්ච සමාභවන්තයේ නිෙහීන කම්මා මනුජාපරත්ත යම් කෙනෙක් අදභූතව චෝදනා කරලා අනුන්ව පීඩාවට පත් කරනව නං ඒකත් තමන් වැරද්දක් කරලා ඒ වර්ද පිළි නොගන නොගෙන නොකලාසේ ඉන්නවා නම් ඒ දෙකම අපාගාමී වෙන්න ේතුවක් කියලා අපාගාමීවීම ිබඳයන ඒ දුද්ගති බයපැත් එක්කම අපිහිතන්ටඕොනය කරනවා මේ ගෙවන ජීවිතය සහැල්ලුවෙන් ජීවත්තනටත් අපි නින්දා පහසවලදි. ශාස්ෘුවරයා මෙන්ම සරුත්හාමුදුරවාගේ මෙන්ම අකම්පිතව ජීවත්තනටත්. අවබෝධයෙන් ධර්මාණුකූලව වනු්‍ය ස්භාවය ගැනහිතලා අපි උපේක්ෂාව නිල දරාගනට හැමදනාම කල්පනා කරමු. ඒ තුළ අපේ ඒ කාන්තෙන්ම සම්මා සතිය වැඩෙනවා යෝනි සෝ මානසිකාරයේ වැඩවා. අපිධර්රමාණුකූල වෙනවා ඒ ධර්මාණුකූල බාවිසිං අපේ මේ ජීවිතයවෙන්ම සසල සෝපත්ව අමාමහනිවන්සුව ලබනාතාක්ම මේ ධර්මය, ආශිර්වාද වනවා ඒකාන්තයි. හැමදනාටම අමාමහනිවන්සුව පිණසම මේ ධර්මය. හේතු වාසනාවී වාවීවා කියල සාදුකළ ප්‍රාර්ථනා කරමු. සාධෝ 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 ආකා සට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්ධිකා, පഞ්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක් හන්තු ලෝක සාසනං ආකා සට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිිකා. පഞ්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක්හංතු දේශනං ආකා සට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිිකා. උන්යන්තන් අනුමෝදිත්වා චිරංරක් හංතු තං සදා. ධර්මදේශනාවේ දායකත්වයන්සිහිපත් කිරීමට අවසරයි, ශ්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාවේ වැඩසටහන් නිෂ්පාදන සහයකවරියක සහ නුගේ ගොඩ සමුද්‍රදේවී බාලිකා විද්‍යාලයේ, ආචාර්යවරියක ලෙස සේවය කොට මෙට වසර තුනකට පෙර, ර්ලකාක ්‍රා් වනු චන්ද්‍රරිකා සුරවිර මැතිනයට පින් අන්නුමෝදැන් කොට නිවන් සුවය ප්‍රාර්ථනා කිරීම වෙනුවෙන් එතුමියට පින්පේත් අනුමෝදැන් කිරීම එතුමියගේ බවගහමී ජීවිතය සාර්ථකවේවායි ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වයට එක් වන්නේ එතුමියගේ ස්වාමි පුරුෂයය වගේම දූදරු පිරිස ඥාති පිරිස. අපි ඇතුමියට එතුමියගේ භවගාමී දිවිය වාස්නාවන්තවේවායි ප්‍රාර්ථනා කරන අපිට දායකත්තුවය දැනුම් දෙන්නේ කොළඹ පහ රේල්වේ ඇවනිව්, අසූ නවෙන් දෙක නිවසේ පදිංචි මාධ්‍යවේදී, ඥානින්ද පෙරේරා මහතා ප්‍රධාන පෙරිස. අදදින උපන්දිනය සමරණ පානදුර වත්තල්පොල එකසිේ දහයෙන් එක නිවසේ පදිංචි සුරංගනි පෙරේරා මහත්මියයට සෙත ශාන්තිය ප්‍රාර්ථනා කිරීම, දහවැෙන දින උපන්දිනය යෙදනු අජන්ත ප්‍රනාාන්දු මහතාට නිදුක් නිිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කිරීම අපහොස්ස උසස් පෙළ විභාගෙට පෙනස්සිටින සස්මිනීදියනයට විභාගජය ප්‍රාර්ථනා කිරීම, චන්දීප මලින්ද අංජුල අනුක අනුෂ්ක පොතුන්ගේ සහ හසන්දීදියනයගේ ඉදිරි කටයුතු සියල්ල සපලවේවා කියන උදාර ප්‍රාර්ථනාව ඇතිව දශාව දායකත්වේ ගෙන කටයුතු කරන්නේ පානදුර වත්තල් පොල එකසිය දහයෙන් එක නිවසේ පදිංචි සුරංගණී පෙරේරා මහත්මිය සමඟ අජන්ත ප්‍රනාාන්දු මහත්මා ප්‍රධහන පවුලේ සේලු දෙනා විසින්. මීට වස්සර හතලිස් තුනකට පෙරදිවංගත වුණු පාණන් ඩයනේශස් ද සිිල්වා මහතාට සහ මෑණියන් මාග්‍ර් ඩයස් ගුණසේ කර මැතිණයට පින්නනු මෝදන් කිරීම පින් වත් දෙමවඋපියන් සහිපත් කිරීම ඒවගේම පියාණන්ගේ උපන්දිනය සැමරීම. ඇතුමාට පින් පෙත් අනුමෝදැන් කිරීමේ අරමුණ සුජීවත්ව සිටින කමලාරණ සිංහ ෝල්ටද සිිල්වා ඩෙස්මන්ද සිිල්වා ජයන්ති නානායක්කාර යන දරුවන්ට සත ශාන්තිය ප්‍රාර්ථනා කිරීම සුජීවත්ව සිටින පවල්වලට සහ සබබන්ධ සිරු දෙනාට නිදුක් නිරෝගී සුවය චිරජීවනය පතා දරු දේශනාවේ දායකත්වය ගැෙන කටයුතු කරන්නේ. මහනුවර සංගමිත්තාමාවත තුනෙන් හතර නිවසේ පදිංචි කමලාරණසිංහ මැතිනිය ප්‍රධාන පවුලේ සිලු දෙනාවිසින්. පැල්මඩුල්ල ගල්වත්තපාරයේ දීප නිවසේ පදිංචිව සිට හදිසි ප්‍රෝගාබාධයකින් පරලෝක ප්‍රා්්‍ර වන ගංකන්ද මධ්‍ය මහාවිද්‍යාලයේ සේවයේදිී සිටි ඩRර් නිරෝෂා බන්ඩාර මහත්මියගේ අභහාාවේ සිදුවී තැමසක් පකිරීම නිෙමිත කොට ගෙන එතුමිය ප්‍රධහන කොට වසර අටකට පෙර පරලොක ප්‍රාප්ත වන ඒ ඒකේ අමරසිංහල ියන මහතාට පියාණන්ට පෞවලේමීගිය සසිියලූ ම ඥාතීන්ටැපින් අනමෝදැන් කිරීම සුජීවත්ව සිටින සියලු දනාට සසිත ශාන්තියද ප්‍රාර්ථනා කරමින් මෙලෙස ධර්ම දේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරන්නේ ගල්වත්ත පාර දීපනිවසේ පදිංචි ධම්මිකා අමරසිංහ මහතා එකම දියණිය අයෝමි නිමාශ්‍යා අමරසිංහි ඇතුළ නිරෝෂා බන්්ඩාර් මහත්මියගේ. ට සහ සම්බන්ධ සියලූම ඥාතිී හිතමිත්‍රාදයෙන්. මීට වසර හතලෙස් තුනකට පෙර පරලෝකප්‍රාප්ත වන තුොඩන්දුවේ උපත ලැබූ ජේකාරය වසම්පියාන්නන්ටත් පරලෝකප්‍රාප්ත සියලු ඥාතිමිත්‍රාදීෙන්ටත් පින් අනුමෝදැන් කර නිවන්සුව ප්‍රාර්ථනා කිරීම. දේශකෑණන් වහන්සේට නිදුක්නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනාකිරීම සුජීවත්ව සිටින මෑනියන්ට සෙත ශාන්තතිය ප්‍රාර්ථනා කිරීම, ම ගුරුවරුන්ටත් දෝදරුවන්ට බෑනලාට ලේලිවරුන්ට මොුණුබුරු මිනිබෙරියන්ටත් සිලු දෙනාට ධර්මශ්‍රවනය කළ සිලුමු දෙනාට උතුම් වූ. චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවායි කියන ප්‍රාර්ථනාව ඇතිව ධරම් දේශනාවේ දායකත්වය ගැෙන කටයුතු කරන්නේ මීරිගම මිනිියවලුව පදිංචි විශ්්‍රාමික ගුරු හේම ලතා කාර්යවසම් මැතිනිය ප්‍රධාන පවුලය සේලු දෙනා. වෛද්‍ය අනිල්ද සිල්වා මහතාගේ හැටතුන්වන ජන්මදිනයට සහ එතුමාගේ විශ්්‍රාමදිවයට සුභ පැතිීම සතශාන්තිය ප්‍රාර්ථනා කිරීම බෙරිද වෛද්‍ය තමරා විජේරත්න එවගේම දියණියන් වන අකලංකා සහ. දිලංකා බැනනුවන් පමෝද්‍යස්සවර්ධන මැනියන් එන්නේ ජයවතිද සිල්වා සහ නැන්දනිය අනුලා කළුවා රච්චි යන පිරිසට සෙතශාන්තිය දීර්ගාවිශය. ප පාර්ථනා කිරීමේ අරම නෑතිව ධර්ම දේශනාවේ දායකත්වය ගැෙන කටයුතු කරන්නේ බත්තරමුල්ල කඩුවෙල පාරය පදිංචි වෛද්‍ය අනිල්ද සෙල්වා මහතා ප්‍රධහන පවුලේ සෙලු දෙනා. මිළඟට මයිතාම ගෞරවෙන්න රාධනා කරනවා ගෞරවනීය ස්වාමින් වහන්සේට පුුණ්‍යානුමෝදනාව සඳහා හොඳයි පන්නත් හැමඳනාම කල්පනා කරන්නට අද දවසේදී මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයගෙන කටයුතු කරන්න එදනු. නම් සඳහන් කළ පින්වත් හැමදෙනනාගේම නමින් මීගී සිලුමදන ආටමත්. ඒවගේම එනම් සදඳහන්ක සුජියෝත්ව වාසේකරන පින්වත් හැමදනනාටමත් ධර්මශ්‍රවනය කළ සද්ධහන්තව ැහැම දෙෙනනාගේම නමින් මීගී සිළුම දෙනනාටමත් මේ පුුණනි පල ධර්මවන ෝදාධන්කර මන මෝදන් වේවා සසර සූපත් කර ගනිත්වා කියල සාදුකල ප්‍රාර්ථනා කරම්මු. ඒවගේම මේ ධර්ම දේශනාව සඳහාදායකත්ව ගැෙන කටයුතු කරන්ටේදනු සැදැහැවත් පින්න්නවත්තව බැහැමදනනාආටමත්. ඒවගේ දම් සභවේදී වගේම න දශයන්ගේෙන් මේ ධර්මශ්‍රවනය කළ සැදැහැවත් ඔබ හැමදනාටමත් වේ පවුල් සුජියත්ව වාසේ කරන සියල්ුමදනාටමත් සුලං ගොල්ඩ සස්ථාවේ කාරය මඩලේ හැදනනාටමත් ලක් වැසිලෝ වැසසි හැමදනනාටම කායික මානසිකල රෝගී චරජීවනය පිනිසේ පුුණි පලධරමෝ හේතුවාසනාවේවා සුවපත් සංසාර ගමනක කෙලවර, නිවන් දකිනාතාක් ඔබ පැහැමදනටම මේ පුුණි පළධරමයෝ ආශිරවාද වේවා වේවා කියල සාධකල පාර්ථන කරමු. බෞතු සබ මංගලං රක්හන්තු සබ්බ දේවතා, සබභ බුද්ධානු භාවේන සදාසොත්ති භවන්තු තේ බෞතු සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා, සබ්භ දම්මානු භාවේන සදාසොත්ති, භවන්තු තේ බෞතු සබ්බ මංගලං, රක්කන්තු සබ්බ දේවතා. සබ්භ සංඝානු භාවේන සදා සොති භවන්තුති ර්මදේශනය පැවැත්වූ ගෞරවනය දේශකයණන් වහන්සේ, මඩාටුගම කොටසර ශ්‍රීපියන්ගලු රාජමහා විහාරාධිකාරී ශ්‍රජාාවර්ධනපුර විශ්වේද්‍යාලයේ පාලි සහ බෞද්ධ අධ්‍යනාංශයේ ජෙස්්ට කතිකාචාර්ය පූජ්‍යපාද කුඩාකත්නෝරුවේ විනීත ස්වාමීන් වහන්සේ. අපිඔුන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක්දී ප්‍රාර්ථනා කරමු, සාධූ සාධෝ සාධූ මේවැනි ධර්මදේශනයක දායකත්වය ලබා ගැනීමට ඔබත් කැමැති නම් ඔබට පිළිවන්න අපිට කතා කරන්න අපේ දුොරකතනාංකය බිඳුවයි එකයි එකයි දෙකයි හැට නවයයි හැත්තෑ එකයි හතලිහ. මෙම ධර්මදේශනයේ ස්SLBC. ධර්මදේශනා YouTubeුුබ් නාලිකා ොස්සෙත් ඔබට සමන් දෙන්නට පිළිවන. මෙතෙක්වවෙලා ධර්මස්ත්‍රවනය කළ ඔබට සම්මා සම්බුදු සරණයි. thank <laughs> you